මේදවසලා පොඩ්ඩක් නිහඬව ඉන්නවා. මොකද මේ ඡන්දයින්ද? එහෙනම් අට්ටාල ගහගෙන ඉන්නකොට නැත්තම් අට්ටාල වලට අපි සලකනවා. මේ කාණ්ඩුවක් නේ. එහෙනම් ඒකෙන් දෙන්නේ කට්ටාලේ කරැඟලා හිටියයි කියලා අපිට නිකන් මෙහෙම දැනෙනවද? කූඹියෙක් තරම්, කඩියෙක් තරම්, කූඩැල්ලෙකුට තියෙන බයවත් නැහැ. නිකන් මැස්සුනේ. මැක්කෝ මදුරුවෝ කණුවෝ කූඩැල්ලෝ කියමින් ඉතාලම කැත විදිහට දරුවන්ට කතා කළා. මේවන් දේවල් තමයි මේ රජයේ පිරිහීමේ ලක්ෂණ. හැබැයි එතන පොඩි සංශෝධනයක් කරනවා. මර්වින් සිල්වා ගියානම් මල් ළමයිට බහිනවා එතන. සමහර ළමයි මට ගල් වලින් ගහන්න පුළුවන්. තුවාල කරන්න පුළුවන්. ඔක වුණානේ මට. මම ජාතික රූපවාහිනියට ප්‍රශ්න විසඳන්න ගිය වෙලාවේ මට කිව්වා මෙන්න මේ කමෙන් බැස්සොත් පල්ලෙහාට හොරපාරෙන් යන්න පුළුවන්. මං ගුව ජීවිතේ මෙතන පූජ කරන්න. මම එහෙම මෙතනින් කිව්වම ඒ කුමන්ත්‍රණකාරී පිරිස් එක්ක අහුවෙලා මට කරදර කරා. මට තුවාලත් වුණා. හැබැයි මට හොඳ මිත්‍රෝ ටිකක් ඉන්න නිසා මට තුවාල කරපු කට්ටියට ඒ අයටත් කරදර වුණා මාසයක් විතර යනකොට. එහෙනම් සම්මා සම්බුදු සරණයි. ඒක නෑත්ත කතා. ඒක තමයි නන්දාමාලිය කියන්නේ නිකන් විහිළුවක් නෙමෙයි. නිවන් දකිත්වා අපගේ ජනනායක කැල කියලා. කී දෙනෙකුට තේරුණාද ඒක? සුනිල් ආරන්ද මහත්තයා ලිව්වේ ඒක තමයි. නිවන් දකිත්වා අපගේ ජනනායක කැල. නිවන් දැක්කම මුන් ආයි අපි අතරට කවදාකවත් එන්නේ නෑ. ඒ කියන්නේ මොකද්ද? වියන්නේ මේ ජාතිය උනන් ආයි එන්න වෙපා කියලා තමයි ඒ කිව්වේ.